දහවෙනි ගාන. මේක කියවෙනවා එක් සමාන බිදුු මින්ද දෙකයි පයි සයින් පහයි ෆයිටි දන පයිවිදිම් හයි සූත්‍රය දැක්වල් ලෙස කන්ද ග්‍රෑම් දහැක් වංශක් සුමට තිරස් තලික දොන්නේ වේ. අපේ සමත් සූත්‍රයම ගතයෙන්නේ එක් සමානයි ඒ සයින් ඔමේගට දන පයි. මේ පයි කියන කෝනට අපි ගෙන ආරම්භ කලාකෝනය කියලා. තර මේ කෙතරම කොයින ඒ ලගේ වෙන්නේ බින්දේශම් බින්දුවයි දෙකයි පහයි මීට කෙල එසයි පොලි. එතකොට ඔමේගට අයිති වෙන කවුද පහයි පයි. තෝට පයි කියලගෙන ආරම්භ කලා කෝනට අයිති වෙන්නේ පයිබෙදීම අය ඔන්න විටික මතියාගන්න ඕනි. අපි ප්‍රශ්න උත්තර ලියන බලමු තරගේ විස්තරය. එන බොම ලේසි අංක එක විස්තරය කියන්නේ ඒ ඒ සමානයි බින්දේශම් බින්දුවයි දෙකයි පහයි එස එක දාන්න ඕන මීට. අංක දෙක තරග ආවත කාලය හා සංකයාතේ. තෝට අනාවත කාලය හොයන්න නම් ඔමේග දැනගෙන ඉන්න ඕනි. එනම් මොකෝ කරන්නේ ටී සමානයි දෙකයි පයි බෙදීම ඔමේග. තුර දෙකයි පයි බෙදීම ඔමේග කියන්නේ පහයි පයි. තුර පහෙන් දෙකයට පහක් කෙනෝ. ඒ කියන්නේ බින්දේශම් හතරයි තප්පර ආවත කාලය. සංකේතය කියලා ගත්තොත් එකයට ටී එකයට බින්දේශම හතර ඒ කියන්නේ දෙකයි විෂම් පහයි හර්ට්ස් අංක දෙක. තුන ආරම්භ කලා කෝණය. ආරම්භ කලා කෝණය පයි බෙදීම හයයි. තුර අංක තුන ආරම්භ කලා කෝණය කියන්නේ පයි පයි බෙදීම හයක්. ඒකෙන් අංශ කොලින් නම් 30ක්. එක් සිසුරුනේ පයි කියන්නේ අංශ කොලි. එක් සිසුරුනේ පයි කියන්නේ අංශ 30යි නේද? ඊට පස්සේ කියන අංක හතර අංශයේ උපරිම ප්‍රවේගයේ උපරිම ත්වරණය. අංක හතර උපරිම ප්‍රවේගයයි උපරිම ත්වරණය. තොට වීමක් සමානයි ඒ ඔමේග. ඒකෙන් විස්ථාරය අපි හගත්ත බින්දුසු බින්දුවය දෙකයි පහ. ඔමේග කියන්නේ පහයි ෆයි. සුළු කරාම් පහින් වැඩි කරාම ඔයාගේ සුළු කරලම උත්තර දෙන්නම්. දශම බින්දුවය දෙකයි පහ වැඩි කිරීම් පහ වැඩි කිරීම් ෆයි. තොර අපිට එනවා මෙවැදි මගේ ගත්තොත් බින්දුවක්ෂම තුනයි නමයයි දෙකයි ඔයිට තොලගර ගොඩක් නේ බින්දුසු තුන් දෙකයි නම් දෙකයි හයක් හතක් වගේ ගතයි. බින්දුසු තුනයි නමේ දෙකයි හත වගේ ඔච්චර නිවැද ගන්න අමාරුයි අපිට. අනිදි මම ගත්තා කෙල්ලගේ නිසා. ඕක තමයි උපරිම ප්‍රවේගය. උපරිම ත්වරණය තහන නේද? උපරිම ත්වරණය හොයන්නේ කොහොමද? mx සමාන ඒ ඔමේගා වර්ගයේ. ඒ කියන්නේ බින්දුසු බින්දුවයි දෙකයි පහ වැඩි කිරීම පහයි පයි වල වර්ගයේ ඒ ඔමේගා වර්ගයේ. ඔතින් සුළු කරලා ගන්න ඕනේ. පයි වර්ගයෙන් 10 දාලා සුළු කරන්නත් පුළුවන්. ඔන්න නිවැරදිව සුළු කරන්න පුළුවන්. පහ වැඩි කිරීම පයි. ඔක වර්ග කරනවා වැඩි කරනවා පයි වර්ගයනේ වැඩි කිරීම දශම බිංදුවේ දෙකයි පහ. තුර 6 ගණක් වෙනවා. 6.1 ආයේ 8යි මේ මිශ්‍රණ දෙක අපිට චෙක් කරලා බලන්න. 5යි 5 කියන්නේ 5 වර්ග 25යි 25යි 5 වර්ගේ 10යි 225යි 10 කියන්නේ 250යි 250 වැඩි කරන්න ඕනේ. දශම බිංදුවේ 2යි 5. ඔව් පතවාරි එහෙම ගත්තොත් 6.2යි 5ක් කියනවා. හරි. ඉතින් 5 වර්ගේ 10 දැම්මුත් එන්නේ 6.2යි 5. ඒත් මම උත්තරේ පිළිගන්නවා. හරි. ඔන්න එන තුරනේ උපරි වගේ තවා ගත්තා. මේ දශම ටික 6.1යි 6යි 8ක් වෙනවා. හරි මගේ ගත්තොත්. ඊළඟට අංක 5. හතරනේ කරේ 5. පයිගෙන අංශ විස්ථාපන සෙන්ටිමීටර 1ක් විට අංශ තුරණේ හා ප්‍රවේගය සොයන්න කියනවා. සෙන්ටිමීටර 1ක් විට. ඒතර තුරණේ මේ සූත්‍රය A සමාන මේ අංක 5. තුරණේ සමානයි. ඉතල අපි හදන්නේ කරේනේ. ඔව් 5. තුරණේ සමානයි A ඔමේගා. A සමානයි මොකද දෙන්න අපිට? ඍණ ඔමේගා වර්ගය x. අන්න හරි. ඒතර ඔමේගා කියන්නේ ඒතර 5යි 5 වර්ගය x කියන්නේ සෙන්ටිමීටර 1යි නේද තුනේ? ඔව් සෙන්ටිමීටර 1යි. 1 වැඩි කිරු 10 2. ඉතින් 5යි 5 වර්ගයේ ගමු 5 වර්ග 25යි. එදින 5 වර්ග 10ක් 10යි වැඩි කිරු 10 ඍණ 2. ඒක 0.25 5ක් වගේ නේ. දෙසිමන ඍණ 10 2 2 5 5ක් වගේ නේ. 2 5යි මිශ්‍ර 2. ඍණ ලකු තිබ්බත් කමක් නේ. ඔන්න අපි හොයාගත්ත උපරිම ත්වරණය. ඊළඟ ප්‍රවේගය වෙනවා අපි දාන්න ඕන v සමානයි ඔමේගා වර්ගයක්. v සමානයි ඔමේගා වර්ගයක් a වර්ගයේ ඍණ x වර්ගයේ සූත්‍රය. ඔමේගා කියන්නේ 5 5.
ඒ වර්ගය කියන්නේ සෙන්ටිමීටර් දශම 0.2 2 5 වර්ගය ඍණ. එතකොට මේක 0.01 වර්ගය සුළු කරලා ගන්න ඕනේ. වෙන විදිහට සුළු කිව්වොත් දිගයි 0.02 5 වර්ගය ඍණ 0.1 වර්ගය එක්කෝ වර්ගමූල කරන්න ඕනි. වැඩි කරන්න ඕන 5ෙන් වැඩි කරන්න ඕන 5 වගේ. එතකොට අපිට 0.3 5ක් වගේ. 3යි 5යි 3 6ක් විතර ගන්න පුළුවන්. 3 6ක් වගේ. MS ඍණයක. ඔන්න සෙලිබ්‍රිටි එකක් වෙනකොට ප්‍රවේගය. ඊළඟ අංක 6 ප්‍රශ්නේ අංශයේ උපරිම චාල ශක්තිය උපරිම බලය. ඒ වනා ඉතින් හදන්න දෙයක් නැහැ. උපරිම චාල ශක්තිය කියලා හඳුන් මොකද්ද වෙන්නේ? Emax. අංක 6. Emax ගත්තොත් මොකෝ කරන්න ඕනේ අපි? භාගය M V වල උපරිම වගේ ගන්න. භාගය වැඩි කිරීම M කියන්නේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 10යිනේ. ග්‍රෑම් 10යි. 10 වැඩි කිරීම 10 න 3. V වල උපරිම වගේ හොල ගන්නවා. ඉවල උපරිම මගේ අපි හොයා ගත්තා. හරියට මගේ ගත්තොත් 6.168. 6.168 වර්ගය. ඔබ සුළු කර ගන්න. එතකොට උපරිම බලය හොයන්න ඕන නම් මොකෝ කරන්නේ? උපරිම බලය හොයන්න ඕන M වාර K max වගේ දාන්න. M කියන්නේ ග්‍රෑම් 10, 10 න 3. M max වගේ අපි හොයා ගත්තා 6.0 ගන්න දුක දාන්න. ආ ප්‍රවේගය 6.0 ගන්න දුක නේද? පොඩි වරදක් තියෙනවා. මේ Amex වලගේ දුවේ Vmex වලගේ ඉන්නේ මේ යගේ. 0.3 9 2 7. මෙන්න මෙතන කොට හදා ගන්න ඕනේ. උපරින් ප්‍රයෝගික කරනකොට එන්න ඕනේ 0.39 එන්නේ වයි ගන්නකේ. 3 9 2 7 වර්ගය. 3 9 2 7 වර්ගය. ඒක තමයි උපරින් ප්‍රයෝගික. මෙතන උපරින් තෝරන්නේ තමයි 6.1 6 8 කියලා එන්නේ. ඒක වර්ගයක් එන්නේ. ඒක දෙක සුළු කරලා ගන්න. ඒ වගේ සුළු දේවල් හින්දා මම සුළු කරන්නේ. ඔන්න වැදගත් ප්‍රශ්නයක් ඊළඟට අපෙන් අහනවා. ප්‍රස්තාර දෙක. මොකද අපි ප්‍රස්තාර දෙකට අහන්නේ. අංශ චලිත සඳහා ප්‍රවේග කාල ප්‍රස්තාර හා ත්වරණ කාල ප්‍රස්තාර දෙන්න. මේක විස්ථාපන කාල ප්‍රස්තාර දෙකෙන් ඉන්න ඕනේ පරිච්ඡ වෙන්න. අපි ප්‍රස්තාරේ කොපියක් ගත්තාම ලේසි කියලා කියනවා. ඔන්න අපි ප්‍රස්තාරයක් ගත්තා. හොඳයි අපි අවශ්‍ය ආයි කරන විදිහට අපි මකන්න පුළුවන් විදිහට හදාගත්තා. ඒතර අපේ ප්‍රස්තාරයේ විස්ථාපන එක කොහොමද x සමානයි a sin a sin omega t ධන phi ආකාරයනේ. අගේ කිව්වොත් කොහොමද x සමානයි 0.25 sin 5 pi t ධන 5 බෙදීම් 6. ඔන්න ඔහොම තිබුණේ අපේ ප්‍රස්ථාරේ. දැන් අපි ඔකට සකස් කර ගන්න ඕනේ. ඒතර අපිට පේනවා t බිඳුවේදීත් 5 බෙදීම් 6ක්. 5 බෙදීම් 6ක් තියෙනවා. ඒතර සාමාන්‍ය ශ්‍රිතයක් වෙනස් වෙන්නේ කොහොමද? මේ පැත්තේ තියෙන මම දාන්න පුළුවන් මචින් සම්පූර්ණ දැන් කවන්න මෙතන දැන් ගමු. ඔන්න මේ වගේ තමයි සාමාන්‍ය සංස්කෘතියක් වෙනස් වෙන්නේ. ඒතර මේ අගෙන් ටික පොඩ්ඩක් අමතක කරලා දාමු අපි. මම මේකකින් ගත්තේ ලේසි වෙන. හරි ඔන්න මේ තප්පර කියන කාර්යය කරගෙන හරි විස්තරය අගෙත් මම ඔන්න මම ප්‍රස්තාරණ දෙනවා අපි. ඒතර අපේ සාමාන්‍ය සයින්ස් එකක් සාමාන්‍ය x සමානයි a sin omega t ආකාරය වන මෙන්න මේ ආකාරي ප්‍රස්තාරයක් එන්නේ. පොක් කීපතාවක් අවත වෙනවා. ඒතර විස්ථාපනෙත් එක්ක. දැන් ප්‍රශ්නෙ වෙන්නේ t බිඳුවේදී කලාවක් තියෙනවා. අපි සාමාන්‍ය කලාව විතරක් ලඟ කරනවා. මෙතන කලාව බිඳුව. මෙතන හරියටම 5 බෙදීම 4ක්. ඒ කියන්නේ අංශ 90ක් වෙනවා. 5 බෙදීම 4 නේ 5 බෙදීම 2ක්. මෙතනදී 5 වෙනවා. මෙතනදී 3යි 5 බෙදීම 2ක් වෙනවා. මෙතන 2යි 5 වෙනවා. ඔහොනේ එන්නේ.
එතකොට පටන් ගන්නකොට මොකද වෙන්නේ? කලාවක් තියෙනවා හය බෙදීම් හයක්. ඒ කියන්නේ මේ උසෙන් තුනෙන් එක. උසෙන් නෙමෙයි දුරෙන් තුනෙන් එකක්. බලන්න මයි කතා හරිනේද කියලා. මොකද වෙන්නේ? දුරෙන් තුනෙන් එකක් තියෙනවා. අපි උනකොල පාඩම් ගත්තා මේ කාලේ තියෙනවනේ ඒකෙන් තුනෙන් එකක් කාලේ. මෙන්න මේ වගේ තුනෙන් එකක් වෙනවා 5 වෙනිම තුන වෙනිදී. තරන්න පටන් ගන්නකොට අපේ අක්ෂය එන්න ඕනේ ඔන්න උතන්ට. ඔන්න උතන්ට එන්න ඕනේ. ඔන්න වගේ එන්න ඕනේ. තේරුණා. දැන් ඔන්න උතන ඉඳන් තමයි පටන් ගන්න ඕනේ. ඉතින් අපි අක්ෂ හදමු. බලමු. මේ කැලේ මෙකිලා එන්න ඕනේ. අපි ඒක උඩ මගල දාමු මොකෙන් හරි. ඔන්න මං මතල එන්දා හොඳයි. ඔන්න වගේ සිතක් තමයි අපිට විස්ථාපන ත්‍රික කාලය සඳහා ප්‍රස්ථාරය දෙන්නේ. ඒක කාලය බිඳු වෙනකොට මෙයාගේ උස යම් ඒ බෙදීම දෙකක් සයින් පයි බෙදීම දෙක කියන්නේ විස්තරෙන් භාගයක් වෙනවානේ. පයි බෙදීම හයක් කියන්නේ අංශක 30ක් නේ. අන්න විස්තරෙන් භාගයක් තියෙනවා. විස්තරේ ඒ නම් ඒ වලින් භාගයක් තියෙනවා. ඔන්න වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට ලැබෙන්න ඕනේ විස්ථාපන ත්‍රික කවුද කාලය. නමුත් අපිට අඳින්න කියලා තියෙනවා. ඔක නෙමෙයි ප්‍රවේග හා තුවරණ. දැන් අපි ඔය ඇසුරෙන් හිතලා අඳින්න ඕනේ. ඔය ඇසුරෙන් හිතලා අඳින්න ඕනේ. දැන් බලමු අනේ කොහොමද කියලා. මම අතින් අඳින්න නැත වෙලා යනවා. එතකොට ඔන්න ප්‍රවේග අඳින්න යන්නේ. ප්‍රධාන ලක්ෂ්‍ය ටික මම ඔන්න ගන්න යනවා ප්‍රවේගය. එතකොට අපි දන්නවා මෙන්න මේ හැරිය තමයි යාගේ පටන් ගැනීම තියෙන්නේ. මම හිතලා ලොතු මනන අඳින්න. එතකොට මෙන්න මේ වගේ තැනකදී තමයි අපි අර ප්‍රස්තාර දැක්කේ. එතන තමයි අනුක්‍රමණය ප්‍රවේගික කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය දන වෙන්නේ. එතන ප්‍රවේගයේ උපරිම වෙන්න තිබෙන අවස්ථාව මෙන්න මේ වගේ උසක්. එතකොට මෙතනදී ශුන්‍ය අනුක්‍රමණය තියෙන නම් ප්‍රවේග ශුන්‍යයි. ආයි මෙතනදී ඍණ උපරිමය. මෙතනදී ආයි ශුන්‍යයක්. මෙතනදී ධන උපරිමයක්. එතන ප්‍රස්ථාරය එන්නේ මේ හැඩය අපිට. මොන හැඩය? මේක උඩට යන්නේ නැහැ. ඉතින් මෙතනින් කාල ඉවරයි. මෙතන තමයි බිඳුවේ. එතන ওই ප්‍රස්ථාරය කොහොම ගිහිල්ලා මෙතන තරංගයක් විතර යනවා. මේ කාලෙත් එක්ක ප්‍රවේගී. ඒතකොට ඔයාලට පේනවා නැති උපරිම උසට වඩා අඩුවෙන් තමයි මේ වෙලාවේ තියෙන්නේ. උපරි බී මැක්ස් ටෝය අඩුව ගිහින් තමයි පටන් ගන්න වෙන්නේ. මේ වගේම හරියටම කොච්චර කිව්ව කාලේ ආවර්ත කාලයෙන් 6 එකක්. ආවර්ත කාලයෙන් 6 එකක් නේද බලමු. ආවර්ත කාලයෙන් 6 එකක් නෙමෙයි. මෙතන 3 එකයි 6 එකයි 12 එකක්. හරියටම මෙන්න මෙතන මේ මෙයා මුදුරට එන කාලේ මෙතන ආවර්ත කාලයෙන් 12 එකක් වෙනවා. ඇයි? පයි බෙදීම 30 පයි බෙදීම 6ක් නේ. පයි බෙදීම 6ක් කියන්නේ 2යි 5 වෙනවා මුළු ආවර්ත කාලේ. දෙකයි ෆයි. එතකොට ෆයි කියලා ගත්තොත් භාගයයි අයි හයෙන් එකක් ගත්තොත් 12 එකක් වෙනවා. අයි ෆයි බෙදීම 6ක් තමයි ආරම්භ කළා වෙන්නේ. හරි, ෆයි බෙදීම 6ක් තමයි ආරම්භ කළා වෙන්නේ. ඒ නිසා මොකෝ වෙන්නේ? දැන් මොනට දෙනවද බලමු මම මේ කීප එක. ඔන්න අපේ ආවර්තය සාමාන්‍යයෙන් එනවා නම් මෙහෙම නෙන්න ඕනේ. මෙතනින් දෙකයි ෆයි මේ කලා කෝණේ මම ලිව්වේ. මෙතනින් බිඳුව මෙතනින් තමයි ෆයි බෙදීම 2. මේක ෆයි, මේක 3යි 5 බෙදීම 2යි නේ. නොවිත දෙන්නේ. එතකොට අපේ පටන් ගන්න වෙනකොට කලාව කීයක් තියෙනවද? 5 බෙදීම 6ක් තියෙනවා. 5 බෙදීම 6ක් කියන්නේ දැන් මෙන්න මේ මුළු කාලය ආවර්ත කාලය වෙනවා. එතකොට මෙතන ගත්තොත් ආවර්ත කාලෙන් භාගයයි 3 බෙදීම 2යි. ඒකිනුත් 6 එකක් තමයි මෙතන දෙන්නේ. මෙතන 5 වලින් 6 එකක්. ඒ කියන්නේ ආවර්ත කාලෙන් 6 එකක් අඩුයි මෙතන.
තොර මෙතන ඉඳන් තමයි අපි ප්‍රස්තාරේ පටන් ගන්නේ. ඒ කියන්නේ නවත කාලේ 6 එකක් අඩු තැනක ඉඳන් පටන් ගන්නේ. අන්න ඒක තමයි මම මේ කිව්වේ මෙන්න මෙතන කාලය 5 බෙදීම 6කට අදාළ, ඒ කියන්නේ T බෙදීම 12කට අදාළ කාලයකට සමානයි. මෙතන කාලේ ප්‍රමාණය අඩු ප්‍රමාණයකින් තමයි එන්නේ. ආ මුදුනට යන්න හිතනන් ඉන්නේ T බෙදීම 12ක් ගියාට පස්සේ තමයි කියන්නේ. හරි. ඔන්න ප්‍රොජෙක්ට් කරපන්. දුවස් අපි තෝරන්නේ කන්දෙමුකෝ. තොරණ කාල පස්සනන්ද නියත් අපි මොකෝ කරන්න ඕනේ? තොරණ කාල පස්සන. ඒ වගේම ප්‍රශ්න දෙන්න ඕනේ. විස්ථාපනයක උඩයට මාරු කරලා දෙන්න ඕනේ. විස්ථාපනයක උඩයට මාරු කරලා දෙන්න ඕනේ. විස්ථාපන ප්‍රශ්න උඩයට මාරු කරලා දෙන්න ඕනේ. එතකොට මෙහෙම වෙන්න. ඔන්න හෙඩේ එනවා. වන්න කුඩේන මාර්ගල එන ඔන්න ඉදර තමයි ඉන්නේ ස්ථාපන කල්පස්සාර මේ උපරි මාර්ගය ඒ ඔමේගා වර්ගය. ඒතර මෙතනට එන්නේ ඒකින් භාගය ඒ ඔමේගා වර්ගය බෙදීම දෙකක් වෙනවා. මෙතන තමයි ආයි ඒ ඔමේගා වර්ගය. ඒතර භාගය අගයකින් පටන් ගන්න මෙහෙම වැඩි වෙලා යන්නේ. ඒතර ආවර්ත කාලයක් නෙවෙයි. එතකොට මෙතනට ගත්තොත් වෙන්නේ ආවර්ත කාලෙන් 12 12න් 5 12න් 5යි ටි මෙතනින් ගත්තොත් 12 11යි ටි ආවත කාලේ මෙතනට එන්නේ 12 11යි ටි 12 එකක ප්‍රමාණයක් එදීදී ආවත කාලේ 12 11 තමයි මෙතන එන්නේ ටි වල ගියා. ආවත කාලේ මම යනවා තවත් 12 එකක් දකුණට යනවා. ඔන්න ඔගේ ප්‍රස්තාර දෙක තමයි එන්න ඕනේ. හරි එහෙනම් ඒක ඉතින් ඉවරයි. ප්‍රස්තාරයක වැදගත් ප්‍රස්තාරයක්.